ආයිගම් ටෙලිස් 2020 2021 ජාතීය ටෙලි සම්මාන අපි ඉන්නේ ශැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේ අති උත්කර්ෂවත් විදිහට පැවැත්වෙන රයිගම් ටෙලි සම්මාන උළෙලත් එක තමයි මියුසික් ටීවී අපි එකතු වෙලා ඉන්නේ. ඉතින් ඔබ දන්නවා අපි මීට කලින් නොමිනේෂන් ඉවෙනින් එකත් එක්ක එකතු වුණා. ඔබ ආදරය කරන කලාකරුවන් රාශියක් 2020 සහ 2021 අවුරුදු වලට අදාළව නොමිනේට් වෙලා තිබ්බා, නිර්දේශ වෙලා තිබ්බා. ඉතින් අද අවසන් මහා රාත්‍රියේදී ඔබ ආදරය කරන තාරකාවන් 2020 සහ 2021 ටෙලි නිර්මාණවල රංගන දායකත්වයේ අධ්‍යක්ෂණය, වේශ නිරූපණය, සහාය අධ්‍යක්ෂණය මේ කියන කැටගරි වලින් සම්මානයට පාත්‍ර වීමට නියමිතයි. ඉතින් ආරාධනා කරනවා දිගට මියුසික් ටීවී අපිත් එක්ක එකතුලා ඉන්න කියලා. අද මෙතන සිද්ධ වෙන විශේෂ දේවල් වගේම අද මෙතනට ආපු ආදරණීය ජනප්‍රිය කලාකරුවන් එක්කත් කතා කරලා ඔවුන්ගේ අදහස් බෙදා හදාගන්න, ඔවුන්ට ලැබෙන සම්මාන ගැන කතා කරන්න, ඔවුන්ගේ හැඟීම ගැන ඔබත් එක්ක බෙදා හදාගන්න මියුසික් ටීවී අපි සූදානම්ින් ඉන්නවා. ඉතින් ආරාධනා කරනවා ජාතීය ටෙලි සම්මාන රයිගම් ටෙලිස් 2020 2021 මේ ආදරණීය උත්කර්ෂවත් සන්ධ්‍යාවත් එක්ක, රාත්‍රියත් එක්ක, අවසන් මහා සම්මාන්‍ය රාත්‍රියත් එක්ක එකතු වෙලා ඉන්න කියලා.
අයිබෝන් සුප සන්ධ්‍යාව සුගම ටෙලිවිෂන් කලාවක් උදෙසා The Kingdom of Raigam සෙනෙහසින් ඔබට තිළින කරන Raigam Telis 2020 ජාතියේ ටෙලි සම්මාන රාත්‍රිය මේ 17 Raigam Telis සම්මාන උළෙලේ प्रधान आराधित अमुत्तन्नु मतकरण कमति प्रवीण रंगन वेदी रवींद्र रंदिनी मतितुमा एवगेम प्रवीण रंगन वेदिनी प्रियानी अमरसेन मतिनियत मुलसुने तबागिन तमाई मे कर्तव्य अदापि आरंभ कराने अपे प्रधान आराधित अमुत्तन् देपल एतुलत्व मे शंकरला होटलेट एकासु वी सिटिन සියලුම අමුත්තන් කලාකරුවන් විද්වතුන් මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු ඔබ සියලුම දෙනා ඉතාමත් උණුසුම් මන්දමින් පිළිගන්නවා අයිබුවන් සම්භාවනීය අමුත්තනි සහෘද හිතවතුනි 17 වන රයිගම් ටෙලි සම්මාන උළෙල ඔබ හමුවේ දිගෑරෙන්නේ දෙවසරක රස මුසුවක් විදියට මේ උළෙල දෙවසරක රස මුසුවක් වන්නේ ලෝක වසංගත අභියෝගය හමුවේ 2020 2021 වර්ෂවල පුංචි තිරය ඔස්සේ ඔබ පෑ පෙළහර එකම උළලකදී අගයන ද්විත්ව සම්මාන උළක් වන නිසා දෙවසරක රස මුසුව ඉතින් දිගින් වැඩි රසින් වැඩි මේ සම්මාන උළෙල ඔබට නැවුම් අත්දැකීමක් කරන්න මේ වේදිකාවේ අනිත් අන්තයේ ඉඳලා අපිත් එකතු වෙනවා හිමාලිය එක්ක पिलगास्वाति අද පොඩි වෙනස් වැඩක් වෙනවා ඒ තමයි එකම වේදිකාවක අන්ත දෙකක ඉඳලා අපි ඔබට සම්මානලාභීන් නිවේදනය කරනවා 2021 මේ පැත්තෙන් 2020 මේ පැත්තෙන් ඒ පැත්ත වගේම මේ පැත්තත් උණුසුම් මේ පැත්ත තරමටම ඒ පැත්තත් උණුසුම් තරලෝ කිව්වොත් හරියට නිකන් දෙකෝණ ඇවිලෙන විලක්කක් වගේ තියෙයි සමහර විට එගොඩ ගොඩෙත් රත්තරන් මෙගොඩ ගොඩෙත් රත්තරන් නේද රත්තරන් ඔව් රත්තරන් රත්තරන්ට අමතක වුණාට අද දවස අපිට අමතක නැහැ පාඩ මතක නැහැනේ අද දිල්ෂාන්ගේ උපන්දිනය අනේ බොහොම ස්තුතියි අද වගේ ලස්සන දවසක ලස්සන හිත් දහස් ගාණක් එකතු වෙන මේ වගේ ලස්සන රාත්‍රියක ඉඳන් ඔබේ උපන්දිනය අද සම්බරන්නේ ඉතින් ඉදිරියටත් ඔබට ජයන් ජයම වේවා නියතයි මට තරමටම ඔබටත් ජයම වේවා අපි හැපි බර්ත්ඩේ කිව්වා එහෙනම් හිතවතුනි රයිගම් ටෙලිස් ලේකම් කාර්යාලයේ සංවිධානය කරන මෙම උළෙලේ සහායකිතා හවුල්කරු හෙට දින එළිය කරන සම්පත් බැංකුව මේ උළෙලේ සමාරම්භය සනිටුහන් කරන්නට සම්පත් බැංකුවේ ජේෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ආයතනික බැංකු කටයුතු අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මියට ආරාධනා කරමින් ඉතින් අවසරයි අපට මුල පුරන්නට මේ රයිගම් ටෙලිස් 2020 අද දින ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් මෙහි පැමිණි ප්‍රවීණ නාට්‍ය ශිල්පී රංගන ශිල්පී රවින්ද්‍ර රන්දෙනිය මැතිතුමා සහ ප්‍රවීණ රංගන ශිල්පීනි ශ්‍රියානි අමරසේන මැතිනිය සහ ඉතාමත් අභියෝගතා අභියෝග කාලයක් තුල මෙවැනි උත්සවයක් ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍ය කලාවට හෙට දවසක් අරුත් ගන්වන්නට පවත්වන මෙමි සුවිශේෂී අවස්ථාවට අපි සමග එක්ව සිටින ගෞරවනීය ආරාධිත අමුත්තන් කලා ශිල්පීන් ශිල්පිනියන් ඇතුළු ඔබ සියලු දෙනාම රයිගම් සමූහ ව්‍යාපාරය සහ සම්පත් බැංකුව වෙනුවෙන්
අපි ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. තවමත් සම්පූර්ණයෙන්ම අවසන් වී නැති කොවිඩ් වසංගතය සෑම ක්ෂේත්‍රයක්ම පියවර ගණනාවක් පසුපසට ගෙන ගියා කියන එක අපි කාටවත් රහසක් නෙමෙයි. ඒ හේතුව නිසාම 2020 වසරේ රයිගම් ටෙලි සම්මාන උළෙලද පැවැත්වීමට හැකියාවක් නොතිබුණු බව මේ වෙලාවේදී මතක් කර යුතුයි. එහෙත් මේ වසරේදී 2020 සහ 2021 වසර දෙකෙහිම විශිෂ්ට ටෙලි නිර්නාට්‍ය නිර්මාණ ඇගයීම වෙනුවෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් මුලින්ම රයිගම් ටෙලි සංවිධායක මණ්ඩලයට අපගේ කෘතඥතාවය හිමි වෙනවා. මෙවන් වකවානුවක් තුල සම්මාන උළෙලක් සංවිධානය කිරීමේ දුෂ්කර කාර්යයක් වුණත් ඒ සම්මාන උළෙල තුලින් ඇගෙන නිර්මාණ ඇගෙන කලාකරුවන් ඒ අයගේ දිරිගැන්වීම මිල කළ නොහැකි වටිනාකමක් තියෙනවා. ඒ නිසාම අභියෝගාත්මක තත්ත්වයක් හමුවේ වුවද මේවරත් රයිගම් ටෙලි සම්මාන උළෙල සඳහා අකණ්ඩව දායකත්වය ලබා දීමට සම්පත් බැංකුව ඉතා සතුටින් ඉදිරිපත් වුණ බව මම සතුටින් ප්‍රකාශ කර සිටිනවා. වසරින් වසර නව්‍යකරණයට ලක්වෙන කලාකරුවාට මෙන්ම ප්‍රේක්ෂකයාටත් අන්තර්ජාතික මට්ටමේ සම්මාන උළෙලක අත්දැකීමක් ලබා දෙන රයිගම් ටෙලිස් සහ නව්‍යකරණය පිටුපස හඹා යන සම්පත් බැංකුව අරමුණු සමග සමපාත වීම ඊට එක එක් හේතුවක්. 17 වෙනි වරටත් සංවිධානය කරන රයිගම් ටෙලි සම්මාන තුලින් පසුගිය වසර දෙක තුල විශිෂ්ටත්වයට පත් ටෙලි නාට්‍ය සහ කලාකරුවන් ඇගයීමට ලක් කිරීම එම කලාකරුවන්ගේ සහ නිර්මාණවල වලට සාධාරණයක් ඉටු කරන බව අපි හැමෝම පිළිගන්නවා. විශිෂ්ටත්වය මෙන්ම ප්‍රතිභාව තුළින් ප්‍රේක්ෂක ආදරය හිමිකරගත් කලා ශිල්ප ශිල්පිනීන් නිරන්තරයෙන්ම ඔසවා තබන රයිගම් ටෙලිස් මේ දක්වා මේ රටේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයකට ඉටුකර ඇති සේවය අතිමහත්ය. සම්පත් බැංකුව මේ සමග අකණ්ඩව අත්වැල් බැඳගනිමින් කටයුතු කිරීමේ ප්‍රධානම සාධකයද වන්නේ ඒ විශිෂ්ටත්වයයි. දේශීයත්වයට මුල් තැන දෙන ජාතික බැංකුවක් වන සම්පත් බැංකුව ගෝලීය තාක්ෂණය දේශීය ගනුදෙනුකරුවාට ගෙන ඒමත් ගනුදෙනුකරුවන්ගේ පහසුවට සරිලන විශිෂ්ට සේවාවන් නව්‍යකරණය තුළින් ලබා දීමත් විදීමටත් පුරෝගාමීව කටයුතු කරනවා. සාමාන්‍ය බැංකු සේවාවෙන් ඔබට යමින් ජනතාවට සංවේදී ක්ෂේත්‍රයක් වෙත අනුග්‍රහය ලබා දීම තුළින් යහපත් සමාජයක් ගොඩනැගීමට හැකියාවක් තියෙනවා. එහි ප්‍රධානතම මානව සාධකය තමයි කලාකරුවා. කලාකරුවන් දිරිගැන්වීම තුළින් ඔවුන්ගෙන් නව නිර්මාණ බිහි වෙනවා. ඒ බිහි වෙන ඒගොල්ලන් ශක්තිමත් වෙනවා තව තව නිර්මාණ බිහි කිරීමට. ඒ නිර්මාණ තුළින් විවිධ ක්ෂේත්‍රයන්හි යෙදෙන ප්‍රේක්ෂකයන් හට විශාල රසස්වාදයක් ලැබෙනවා. මානසික සහනයක් ලැබෙනවා. චින්තන ශක්තියෙන් අනූන මානව සම්පතක් රටට සංවර්ධනයට ඉතාම වැදගත්. ඒ නිසා අපගේ දායකත්වය අපි විශාල ආයෝජනයක් ලෙස සලකනවා. රයිගම් ටෙලිස් මේ ඉටුකරන කාර්යභාරය වගකීම නැවත වරක් මතක් කරමින් 2020-21 තවත් සම්මානනීය නිර්මාණ ශිල්පීන් කලාකරුවන් කලාකාරියන් රසක් දෑට දායාද කරන රාත්‍රියක් වනු නිසැකයි. මෙම රාත්‍රියේදී සම්මාන ලබන ඔබ සියලු දෙනාටම පමණක් නොව නන් අයිරුවන් කලා ක්ෂේත්‍රයට වෙනුවෙන් කැපවෙන සියලූම කලා ශිල්පීන් හට සම්පත් බැංකුව සහ රයිගම් සමූහ ආයතනය වෙනුවෙන් අපගේ හෘදයාංගම සුභ පැතුම් එක් කර සිටිනවා. ඔබ සැමට ජයග්‍රාහී හෙට දවසක්. ස්තුතියි. සම්මාන උළෙලක් මේ විදිහට ලකලෑස්ති කරන එක ලේසි වැඩක් නෙමෙයි. ඒක හරි අමාරු වැඩක්. ඒකට හේතුව සහෘද නිර්මාණකරුවන් අතරින්
එකන එක ගැටෙන කරට කර ගැටෙන නිර්මාණකරුවන් අතරින් සම්මානලාභීන් තෝරන එක ඉතාම අමාරු හරි බර වැඩක්. ඒ බර වැඩේ මේ විදිහට කරපු විනිශ්චය මණ්ඩලය අපි අඳුනගන්න ඕන. හැබැයි විනිශ්චය මණ්ඩලය අඳුනගත්තට පස්සේ වෙන කාරණාවක් මම ඊට කලින්ම කියනවා හිමාලි. විනිශ්චය මණ්ඩලය හඳුනා ගැනීමෙන් පසුව අපි පළමු අධ්‍යයනයේ සම්මාන ප්‍රදානය ආරම්භ කරනවා. ඒ වැඩේට පූර්ණිකා පීරිස් තිසංක ගමගේ තේජානි විජේසිංහ සමග අසංක සතරසිංහ දැන්ටමත් සූදානම්. අපි බලමු කවුද ඒ ගෞරවනීය විනිශ්චය මණ්ඩලය කියලා.
2020 වසරේ නැගී එන ටෙලි නාට්‍ය නළුවා සම්මාන හිමි කරගන්නේ ස්වාධීන රූපවාහිනී විකාශයේ වූ තනමල් විල කොල්ලෙක් ටෙලි නාට්‍යයේ දීප්තගේ චරිතය නිරූපණය කළ දනුක දිල්ෂාන්. නැගියන ටෙලිනාට්‍ය නළුවා දනුක දිල්ෂාන්ට හිමි සැබෑමය මුතුම ආභරණ පළඳවන්නේ ඩග්ලස් සිරිවර්ධන මහතා විසින්. 2021 වසරේ නැගියන ටෙලිනාට්‍ය නළුවා ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ පෝක් වේදිය ටෙලිනාට්‍යයේ දේව්ගේ චරිතය නිරූපණය කළ සංගීත් ප්‍රභු. සංගීත් මේ කාලේ හරිම ජනප්‍රියයි ටෙලි තිරේ දින සංගීතය මේ සම්මානෙ ලොකු ශක්තියක් වෙනවා තිසංක අනිවාර්යයෙන්ම සංගීත අපේ සුබපැතුම් සංගීතී ජීවිතේ හැමනැල්ල තමයි තිසංක සංගීතයේ මව ඉතින් අද ඇයවත් බලෙන් වේදිකාවට ඇදගෙන ආව අපි දැක්කා මේ වේදිකාව මත ඉන්නකොට අර පැත්ත ඉඳලා හේතුව තමයි පූර්ණී හැමතිස්සෙම අම්මා තමයි දරුවන්ව ඇදගෙන යන ඉස්සරහට තාත්තත් එක්ක ඉස්සරහට අරගෙන ගිහලා දරුවන්ට හරි මාර්ගය පෙන්වන්නවා. එතකොට දරුවෙක්ගේ යුතුයකම තමයි අම්මව ආඩම්බර කරන එක. මෙහතමානී ආඩම්බරයක් ඇයට. 2020 වසරේ නැගී එන ටෙලි නාට්‍ය නිලිය. ස්වාධීන රූපවාහිනී විකාශය වූ තනමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍යයේ සුලෝගේ චරිතය නිරූපණය කළ තිලක්ෂණී රත්නායක. म्यूजिक टीवी अब इन श्रृंगरी होटल पारिश्रय पवर्तन रईगम टेलीस जातीय टेली सम्मान दिदहा स्विस्क अवसान महा सम्मान नियर रात्रि एक् दिदहा स्विस् वर्षे तनमाल्युले केल्लेक् होंदम नगियन निलिय विदियट सम्मानित पात्र वेनवा कंग्रेचुलेशन्स थैंक यू सो मच तिलक्षिणी मे चरते करद्दी हितुन अद मे तनट मे सम्मानयट ओब निर्देश वेयि सम्मानय ओबे अतट एयि कियला සම්මානයක් ගැන මම හීනෙන්වත් හිතුවේ නැහැ චරිතය නිරූපණය කරද්දී හැබැයි දැන් ඒකට මේ විදිහ ඇගීමක් ලැබුණ එකට රයිගම් ටෙලිස් වලට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම රොෂානාගේ ඉඳලා තනමල්විල කොල්ලෙක් ටීම් එකේ හැමෝටම ඒ වගේම ප්‍රේක්ෂක ඔබට අනිවාර්යෙන් ඒ ආදරය ගෞරවය මගෙන් පිරිනැමෙනවා දැනෙන හැඟීම ගැන කතා කරොත් මට හරි සතුටුයි ඉතින් මොකද සුලෝ කියන්නේ ප්‍රේක්ෂකයෝ ආදරෙන් වැඳගත් චරිතයක් මොකද මංවත් ඒ චරිතයට ඒ තරම් ආදරේ වුණේ නැහැ ප්‍රේක්ෂකයෝ තමයි මට කියන්නේ ඒ චරිතයට ආදරේ කරන විදිය ඉතින් ඔවුන් වෙනුවෙන් ඔවුන් මට ගුංගක් අය කන්ග්‍රැචුලේට් කරා ඉතින් මට හිතෙනවා අපේ ටීම් එක වෙනුවෙන් මේ මොහොතේ මම නියෝජනය කරන කලාකරුවන් වෙනුවෙන් ඒ වගේම ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මේ ජයග්‍රහණය වටිනවා කියලා. තිලක්ෂණී දැන් ඔබ ඊට පස්සේ නිර්මාණ ගොඩකට දායකත්වය ලබා දුන්නා. දැන් මොනවද ඉදිරියට plans? දැන් හොඳම නැගියන් නිලිය විදිහට මෙහෙම සම්මාන ලැබුණාම ඊළඟට තියෙන්නේ මොකද්ද? හොඳම නිලිය. හොඳම නිලිය. හොඳම නිලියට යන්න දැන් මම දන්නවා ඔබ අනිවාර්යෙන්ම රංගනය ගැන ඉගෙනගෙන ක්ෂේත්‍රයට ආපු වේදිකාව ජයගත්ත රංගන ශිල්පියෙකු විදිහට ඉදිරියට මොනවද plans? ඉදිරියට plans කියන්නේ මේ මොහොතේ මම හිතන්නේ අපි හැමෝම දුෂ්කර කාලවක වනෝක ජීවත් වෙන්නේ. ඉතින් ඒ මොහොත ගොඩ දා ගන්න ඊට පස්සේ ඒ ජෙනරේෂන්ස් ගොඩ දා ගන්න ඒ වෙනුවෙන් කලාව ඔස්සේ මට කරන්න පුළුවන් දේ කරන එක තමයි මේ මොහොතේ මම කරමින් ඉන්නේ ඒක තනි පුද්ගලයෙකුට හෝ තනි මට හෝ කරගන්න නෙමෙයි සමස්තයක් විදිහට අපි හැමෝටම ඉතින් ඒ වෙනුවෙන් මම වැඩ කරන්න තමයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ ඉස්සරහට තිලක්ෂණීට මේ වගේ රයිගම් වගේ සම්මාන උල්ලක ජූරියකට ආරාධනා ලැබුණොත් කිහිල්ල ඒ කාර්ය සාර්ථකව සාධාරණව කරන්න පුළුවන්ද දන්නේ කොහොම වෙයිද කියලා. ඒකේ වෙලාවට බලන්න පුළුවන් ඉතින්. අද දවසේ හොඳම රංගන ශිල්පිනිය කවුරු වෙයිද?
ඒක කියන්න අමාරුයි ඉන්න හැමෝම අපි ආදරය කරන දක්ෂ අපි ඒගොල්ලන්ගේ පර්ෆෝමන්සස් වලට ඇත්තටම ආදරේ මම දැනුත් ඒගොල්ලන්ට විෂ් කරලා මෙසේජස් දැම්මා ඉතින් සුබපතනවා කවුරු තේරුණත් ඒ හැමෝම තුන් දෙනාම හොඳම නිලියෝ තමයි තිලක්ෂණි හැමදාමත් මට මතකයි තනමල්විල කොල්ලෙක් ටෙලිකාස්ට්න කාලෙත් මගෙත් එක්ක මුලින්ම ප්‍රෝග්‍රෑම් එකක් කරා එදා ඉඳන් අද දක්වා මේ නිහතමානීකම ආදරය ලෙන්ගතුකම හැමමයි ප්‍රාර්ථනා කරනවා ඉදිරියටත් ඒ හැමදේම රැකගෙන පෞද්ගලික ජීවිතේ කලාව හැම අතින්ම සාර්ථක වෙන්න ලංකාවේ අංක 1 රංගන ශිල්පියෙක් බවට පත් වෙන්න හැකියාව ලැබෙන්න කියලා බොහොම ස්තුතියි තෑන්කියු තෑන්කියු තිලක්ෂණි 2021 වසරේ නැගී එන ටෙලි නාට්‍ය නිලිය ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ පෝක් වීදිය ටෙලි නාට්‍යයේ මන්දාකිණිගේ චරිතය නිරූපණය කළ ශෂි ඇන්ජලිනා ජනි සමහරුන්ට සම්මානය බර වැඩි ශෂීට සම්මානය එහෙම නැත්නම් කිරුල උස වැඩි රයිගම් ටෙලිස් 2020 2021 සම්මානීය රාත්‍රියත් එක තමයි එකතු වෙලා ඉන්නේ ජාතිය ටෙලි සම්මාන. ඉතින් මගෙත් එක්ක ඉන්නවා මට හරි නුහුරුයි වගේ. ඒ මොකද කියන්නේ? දැන් ඔබ නිරූපිකාවක් නිරූපිකාවක් රංගනයට ඇවිල්ලා මගෙන් දැන් මේ පළවෙනි ටෙලි නාට්‍යද? නෑ මම ඊට කලින් ටෙලිඩ්‍රාම වල ඉඳලා තියෙනවා ඊට පස්සේ මං හිතන්නේ මම නොමිනේට් වුණ පළවෙනි ඩ්‍රාම එක ඉතින් ඇත්තටම සතුටුයි මොකද රයිගම් එකේ නොමිනේෂන් දෙනකොට මගේ නම කියද්දි මටම හිතා ගන්න බෑ කියන්නේ මම එහෙම නොමිනේට් වෙලාද කියලා ඇත්තටම සතුටුයි මොකද අද මට සම්මාන ගන්න අවස්ථාව හම්බුණා ඉතින් thank you කියන රයිගම් සම්මාන වලට ඒ වගේම මේ ඩ්‍රාම එක අධ්‍යක්ෂණ සාලින්ද අයියට මට ඒ ක්‍රූ එකේ ගොඩාක් සහයෝගය දුන්නේ හැමෝටම තිස්සුත් වෙලා මං කිව්වේ සම්පූර්ණ කරන්න බැරි නම් මට නුහුරුයි කියලා කිව්වේ නිරූපණ ශිල්පිනියක් රංගන ශිල්පිනියක් වෙලා මෙච්චර ඉක්මනින් විශිෂ්ටතම ගණයේ සම්මානයක් ලබා ගැනීම හරිම පුදුමයි සහ ඒක අගය කළ යුතුමයි ඒකයි මට නොහොරුයි කියලා කිව්වේ සුබ පැතුම් thank you මෙහෙමයි මම ෆීල්ඩ් එකට ඇවිල්ලා අවුරුදු 10ක් ඒ 10 ඇතුළත තමයි මට මේ සම්මානය හම්බ වුනේ ඉතින් මම හිතනවා මට මේ හම්බෙච්ච ලොකුම වස්තුවක් ඉතින් මම ඒකට ගොඩක් ආදරේ අද මට ඇත්තටම කියාගන්න බැරි සතුටයි ඉතින් හැමෝටම thanks කියනවා ඉතින් දැන් නැගිය නිලි විදිහට රංගනය කරලා සම්මානිකුත් අතට ගත්තට පස්සේ ඔබ අතේ තියෙන ලොකු වගකීමක් ඉදිරියටත් මේක පවත්වාගෙන ගිහිල්ලා ලබන අවුරුද්දේ හොඳම නිලිය බවට පත් වෙන්න මොනවද plans අනිවාර්යෙන් මෙහෙමයි يعني අපි ෆීල්ඩ් එකට ආවිල්ලා අපි දේවල් කරද්දී අපේ කැපවීම අවශ්‍ය වෙනවා කැපවීම කියන්නේ අපි එදිනෙදා අපේ වෘත්තියට ආදරය කරන්න ඕනේ ඒ වගේම අපි දෙයක් දැනගෙන ඉදිරියට එනවා නම් ගොඩක් හොඳයි ඉතින් අර කලාවට ගොඩක් අපි ආදරය කරන්න ඕනේ ඉතින් ආදරයත් එක්ක වෙන දෙයක් මේක ඉතින් මම ඉස්සරහටත් බලාපොරොත්තු වෙන හොඳ ඩ්‍රාමා එකක මේවල මගේ තව ටිකක් මගේ මේ දේවල් හැකියාව තවත් මේවා කරගෙන ඉදිරියට යන තමයි ඉතින් මම කියන්නේ අර කැපවීම සහ අපේ අර තියෙන ආසාවන් එකක කියන්නේ කලාවට තියෙන ඕනේ ආසාවක් නැත්නම් ශෂි මොනවද ඉදිරියට තාම නිර්මාණ භාර අරගෙන නැද්ද පෝක් විදි ටෙලිනාටින් පස්සේ කොහොමද භාර අරගෙන තියෙනවා කොටස් මං හිතන්නේ 80ක යන පොඩි ඩ්‍රාමා එකක් ඉතින් ඒකේ මං හිතන්නේ මේ දවස්වල ෂූටින් අපි 15ක් විතර අවසන් කරලා තියෙනවා ඉතින් ඊටු ටික බලමු කොයි තාම කොයි channel එකේ යනවද කොහොම වෙනවද කියලා අපි දන්නේ නැහැ ඉතින් ෂූටින් යනවා මේ දවස් ටිකේ පෞද්ගලික ජීවිතේ පැත්තෙන් ළඟදි විවාහ වෙන්න හැම අදහසක් නැද්ද කොහොම ස්තුතියි අපිත් එක්ක කතා කරන්න එකතු වුණාට ඉදිරියටත් මේ වගේ සම්මානයක් අතේ තියාගෙනම තවත් සම්මාන උල්ලකදී අපි හම්බෙමු අනිවාර්යයෙන්ම ඔයාලට බොහොම ස්තුතියි 2020 වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහය නළුවාට හිමි සම්මානය දිනාගන්නේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ තනමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍යයේ පතෝලයාගේ චරිතය නිරූපණය කළ අංජන ප්‍රේමරත්න චරිතේ නම එහෙම වුණාට ළඟට බලනකොට නම් ඔහු බොහොම කඩවසම් පිටක් නේද සුබපත මංජන මේවත් ආයුවත් ස්වාධින් රූපහිනින් එහාට ආයිද 2021 වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහය නළුවා ස්වාධීන රූපවාහිනිය විකාශය වූ පෝක් වීදිය ටෙලි නාට්‍යයේ විල්සන්ගේ චරිතය නිරූපණය කළ සමිත සුධීෂ්වර
දෙදහස් විස්ස වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය සහය නිලිය ස්වාධීන රූපවාහිනී විකාශය වූ තනමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍යයේ අක්කාගේ චරිතය නිරූපණය කළ සුලෝචනා වීරසිංහ ජාතියේ ටෙලි සම්මාන රයිගම් ටෙලිස් 2020 2021 සම්මාන්‍ය රාත්‍රියත් එක තමයි මියුසික් ටීව් අපි එකතු වෙලා ඉන්නේ වසරේ විශිෂ්ටතම සහය රංගන ශිල්පිනිය සුලෝචනා වීරසිංහ කන්ග්‍රැචුලේෂන්ස් අක්කේ Thank you Malli Thank you very much අද හරිම ලස්සනයි ගොඩක් අය කියනවා මත් කිව්වනේ මත් කිව්වා හරි අපි සම්මාන ගැන කතා කරමු සම්මානය බලාපොරොත්තුෙන් නෙමෙයි ආවේ කියන්නේ මම දන්නවා මොකද සම්මාන බලාගෙන වා රංගනය දෙන්නේ නැහැ කියන්නේ මම හොඳටම දන්නවා මොකද ඊතුනේ සම්මානය අතට ආවට පස්සේ ඇත්තට මං හිතුවේ නෑ මොකද මමත් එක්ක නෙතලි නානකන් නෙතලියන්ට එතකොට උදයන්ති කුලතුංග මගේ සහෝදරිය උදයන් කුලතුංග අපි තුන තමයි නොමිනේට් වෙලා තිබුණේ මට හිතුණා නෙතලියන්ට හම්බේ වගේ තමයි මගේ ගොඩක් හිතුණා ඉතේ තිබුණේ නෑ ඒක මේ හොඳ නරක නිසා නෙමෙයි වයස නිසා ඔව් නෑ මට හිතුණා ඉතින් ඒක නිසා මගේ නම කියද්දි මට නිකන් නැගිට්ට උනේත් නෑ වගේ එකපාරටම එහෙම දෙයක් වුණා ඉතින් නමුත් සුදුසුසාට තමයි සුදුසු දේ මොන විදියකින් හරි හම්බෙන්නේ වයස බලපාන්නෙත් නෑ වෙන කිසිම දෙයක් බලපාන්නේ නෑ සුලෝචනා අක්කේ දැන් තනමල්විල කොල්ලෙක් ඉවරලත් ගොඩක් කාලයක් වෙනවා හැබැයි ඒ අක්කට දින ආදරේ තාමත් අපේ හිතවල තියෙනවා මොනවද දිවිතුර ටෙලිනාට්‍ය අමතරව මේ දවස්වල යන නිර්මාණ මේ දවස්වල ඇතර දැන් අද දැන් මේ මේක මේ සම්මාන උළෙලෙන් පස්සේ මම ෂූටින් යන්න ඕනේ ජගත් මනුවරණගේ කොඩිගහයට ටෙලිනාට්‍යයේ ෂූටින් වලට ඊට අමතරව ඊළඟ මාසේ ඇතර ඊළඟ මාසේ මේ මැයි මාසේ අශෝක අවුද හෙට්ටිගේ අලුත්ම ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න ඉන්නවා කරපු ටෙලිනාට්‍ය දෙකක් තියෙන එපිසෝඩ්ස් 20 වගේ ගානේ ඉතින් ඒවට බෙල්ට් සම්බුණාට පස්සේ channel එක විකාශන වාරයක් හම්බුණාට පස්සේ ඉතුරු ගත කිරීම සිද්ධ වෙනවා තමයි වැඩ ඒ වගේ විශේෂයෙන් කියනවනම් රාජිත දිසානායකගේ 2019 ජූලි මාසේ දවසක් වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා ඒකේ ලබන මාසෙත් අපිට තියෙනවා shows මේ ජූනි ජූලි ඒව තමයි වැඩ ඉතින් හැමදාමත් අපි හම්බුනාම කතා කරනවා අහන්න දේවලුත් ගොඩක් නැහැ හැබැයි ගොඩක් සතුටුයි සම්මානයක් අත ඇතිව මේ විදිහට අපි දෙන්නට මෙහෙම වොයිස් කට් එකක් ගන්න ලැබීම ගැන කලා ජීවිතය පෞල් ජීවිතය හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බොහොමත් ස්තුතියි මල්ලී ඔයාගෙත් මේ සියලුම වැඩ කටයුතු මාධ්‍ය ජීවිතේ සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාගේ අතට සම්මානයක් නුදුරි දීම ලැබෙන්න කියලා මගේ දැන් බලාපොරොත්තු ඒක තමයි එතෙන්ද අවශ්‍ය දේවල් වාසනාව හැකියාව දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි අපි හම්බෙමු යලිත් ජය වේවා 2021 වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය සහය නිලිය ස්වාධීන රූපවාහිනිය විකාශය වූ සකර්ම ටෙලිනාට්‍යයේ දෙවනිගේ චරිතය නිරූපණය කළ අනුරාධා එදිරිසිංහ තේජානේ මේ යාමද ඒක තමයි මාත් බැලුවේ මේ යාමද තිසංකට ඒවනම් පේනවනේ ජාතියේ ටෙලි සම්මාන රයිගම් ටෙලිස් 2020 2021 අවසන් මහා සම්මානීය රාත්‍රියත් එක්ක අපි එකතුලා ඉන්නේ සද්ද ඇහෙනවා ඇති ඔබට ඇහෙන්නේ නැද්ද හැබැයි මට ඇහෙනවා කලාකරුවන්ගේ හදවතේ ස්පන්දනය පවා මොකද ඒ තරම් උත්කර්ෂවත් සහ බොහොම හදවතට දැනෙන සම්මානීය රාත්‍රියක් තමයි ශංග්‍රීලා පරිශ්‍රයේ මේ වෙද්දි පැවැත්වෙන්නේ ඉතින් මියුසික් ටීවී අපි හැමදාමත් ඔබට ඔබ ආදරය කරන දේවල් අරගෙන නාලිකාවක් විදිහට අදත් ආව ශංග්‍රීලා හෝටල් පරිශ්‍රයේ පැවැත්වෙන මේ සම්මාන උළෙල ඔබත් එක්ක බෙදා හදා ගන්න ඉතින් ආරාධනා කරනවා දිගටම අපිත් එක්ක එකතුලා ඉන්න තවත් බොහෝ දේවල් විශේෂ අවස්ථා මෙතන වෙන දේවල් ඔබත් එක්ක ෂෙයා කරගන්න අපි සූදානම් නිසා රාවණ සූර්යයා කුල රාවණ ඒ
විපුලකක පල් පතලෝ සිර විපුන් මැටලන ජීවනා සකල කුණනර පතිදුනාම ලෙසින් මුමුණන භාවනා ටෙලිස් 2021 සහ 2020 අප මේ එළඹ සිටින්නේ ජනතා ජූරිය විසින් තීරණය කරන ලද ජනප්‍රිය කුලකේ සම්මාන ත්‍රිත්වය ප්‍රදානය කිරීමට. නොකඩවා ගලා SMS සහ අන්තර්ජාල මනාප අතරින් වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය, වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය නළුවා සහ වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය නිළිය කවුද කියලා බලන වෙලාව. මේ චලිනාට්‍ය දෙක අතරින් ජනතා ප්‍රසාදය දිනා ගනිමින් වසරේ ජනප්‍රියතම චලිනාට්‍ය බවට පත්වන්නේ ස්වර්ණවාහිනී විකාශය වන පාරදිගේ චලිනාට්‍ය.
චාමර සමර වික්‍රම නිෂ්පාදනය කරන සිවගුරුනාදන් මහත්මයා අධ්‍යක්ෂණය කරන ඒ වගේම සද්දා සූර්ය බණ්ඩාර තිර රචනා කරන අප හැම කෙනෙක්ම ආසාවෙන් අරබන වසරේ ජනප්‍රියතම නාට්‍ය වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය පාර දිගේ අපේ හෘදයාංගම සුබ පැතුම් වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය නළුවා කුසල් මధుරංග මෙම සම්මානය සමග රුපියල් 50,000ක රයිගම් චෙලිස් මුදල් තිලින සහ අලියන්ස් රක්ෂණ තිරණයක්ද පිරිනැමෙනවා ඇති. බලන්න මම මේ කල්පනා කරේ මේ කුංචි ඇඟේ හැටියටද මෙයාගේ වැඩ? ආ? ප්‍රථම වතාවට මම දැක්කේ पिक पॉकेट गहला चेन कडला गल गहला बॉम्ब गहला किडनैप करला सम्मानයක් ගත්ත නළු එක් හිමාලි ඒ වුණාට ජනප්‍රිය සම්මානය ගත්ත නළු එක් හිමාලි මම මේ කල්පනා කරන්නේ කොල්ලෙක්ව ස්ටේජ් එකට ගෙනල්ලා අහන්න ඕන ප්‍රශ්නයක් දී ඇහුවේ කියලා නෑ අපි හැමදාමත් දැක්කේ බොහොම ලස්සනට ඇඳලා බොහොම ලස්සනට කොණ්ඩේ පීරලා ලස්සනට මේකප් කරලා බොහොම ලස්සන ඇඳුම් ඇඳලා සම්මාන ගන්න नालू निलियान, नमूत, रंगने आती प्रबलाई किया पेन्न पुए कम उदाहरण यक में मामत ओबगे प्रसिके कुसल इतराम फारदिके चलिनाट्य माइथामत आसावेन आदरेन नरबनवा ओबगे स्वाभाविक रंगने हम मोहतकम मागे हित पहर गत्ता दिन ऐनिसा में मोहते दी ओबगे इन वचन यक अहन आसाई मुकद एकम नाट्यिंग मामा बबो देखे ඒ නාට්‍ය තුලින්ම ඔබ මුංචි කාලයක් තුර මේ සම්මානෙ හිමි කර ගන්නවා ඔබගේ වාසනාවට. ඔව් බොහොම ස්තුතියි. ඇත්තටම පාරදිගේ නාට්‍යයේ රචකයා සද්දා සූර්ය බණ්ඩාර මහත්මයා සහ අපේ සොඳුරු අධ්‍යක්ෂකතුමා ශිව ගුරුනාදන් මහත්මයා සහ චාමර සමර වික්‍රම අයියා සහ स्वर्णवाहिनी नालिकाव रंगणय वाटत भूमि स्तूति सह मट आदरे करपु माव खवदावत हमबिलानति माव देखपु एहम एस एम एस पाणिविडया केवपु हेमोटम भूमि स्तूति एस एम एस पाणिविडया केवन्न पुलुवन तरमकट एत्तटम रटे आर्थिकमय तत्वयत् नहे एहम अर्बुदकारी विलावक रुपियल हयक् वगे वियदं करला මට මේ අවස්ථාව ලබා දුන්න එකට බොහොම ස්තුතියි සහ මගේ අම්මා අප්පච්චිට සහ මගේ යාළුවෝ සෙට් එකට ගයාන්ට දුෂේණිට ඉඳුවරට සචින්ට සියලුම දෙනාට අපේ යුනිට් එකේ හැමෝටම විශේෂයෙන් තිලාන් වර්ණජිත් අයියටත් මම ස්තුතිවන්ත වෙනවා බොහොම ස්තුතියි කුසල් ඔබ ඇත්තෙන්ම ඉතාමත් දක්ෂ නළුවෙක් මාදුටු ජනප්‍රිය සම්මානය ඔබ අතේ තියෙනවා නමුත් නුදුරු අනාගතයේදී හොඳම නළුවා සම්මානය ඔබ අතේ තියෙනවා දැකීම තමයි අපේක්ෂාව ඊතරම් ඔබ දක්ෂෙක් බොහොම ස්තුතියි ඇත්තටම තව එකක් කියන්න ඕනේ ජීවිතේ අර සමහර හීන තිබිලා තියෙනවා හොඳම නළුව වෙන්න හීන තිබිලා තියෙනවා ඇත්තටම මෙහෙම හීනයක් නම් තිබෙම නැහැ ජය වේවා
බොහොම ස්තුතියි හැමෝටම බොහොම ස්තුතියි රයිගම් Music TV අපි ඉන්නේ Shangri-La Hotel පරිශ්‍රයේ පැවැත්වෙන රයිගම් ටෙලිස් 2020 2021 ජාතිය ටෙලි සම්මාන රාත්‍රියත් එක්ක මේ සම්මාන රාත්‍රියේ ජනප්‍රියතම රංගන ශිල්පියා කුසල් මදුරංග Congratulations බොහොම ස්තුතියි මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ප්‍රේක්ෂකීන්ගේ ජනතාවගේ සම්මානය ලබා ගන්නවා කියන එක කුසල් ලේසි නැහැ හොඳම නළුවා වෙන්න පුළුවන් ඔබට ඔබගේ රංගනයේ තියෙන දක්ෂතාවයත් එක්ක නමුත් ජනතාවගේ හදවත දිනා ගන්නවා කියන එක ලේසි නැහැ මොකද හිතන්නේ ඇත්තටම හීනයක් වගේ දෙයක් බොහොම ස්තුතියි ගොඩ දෙනෙක් ආදරය කරනවා මේ චරිතයට සහ ඒක විශේෂයෙන් කියන්න ඕනේ මම හැම වෙලේම කියන දෙයක් තමයි පාරදිගේ නාට්‍යයේ අධ්‍යක්ෂකතුමා සහ අපේ සද්දාසූරිය බණ්ඩාර මහත්මයාගේ තිර රචනේ වුන් දෙපළ තමයි ඇත්තටම බණ්ඩව නිර්මාණය කරේ අපතොට ඒ බණ්ඩට ආදරය කරන ප්‍රේක්ෂකයෝ හැදෙන්නේ ඒ දෙන්නගේ ඒ ක්‍රියාවලියත් එක්ක සහ ඒකට මම එකතු කරපු දේත් එක්ක ඉතින් බොහොම සන්තෝසයි ජීවිතේ පුදුමාකාර දවසක් බොහොම ස්තුතියි ආදරණීය ප්‍රේක්ෂකයන්ට සහ මගේ අම්මා අප්පච්චිට ඒ කියන්නේ සමහර වෙලාවට අපි ජීවිතේටවත් දැකලා නැති හම්බෙලා නැති අය පවා ආදරය කරන චරිතයක් වෙන්න ලැබිච්ච එක සතුටට කාරණා. මම හිතන්නේ කුසල් මම පහුගිය දවස් ටිකේම Facebook එකේ සමාජ මාධ්‍ය වල දැක්කා ඔබගේ ටෙලිනාට්‍ය රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් සචින්, ගයාන්, එතකොට අපේ දේශානි වගේ ගොඩාක් දෙනෙක් අපේ බණ්ඩට වෝට් කරන්න කියලා එල්ලීම් කරලා තිබයි ඔබගේ සහෝදර බැඳීම ඔබගේ ටෙලිනාට්‍යයේ තියෙන සහෝදර බැඳීම. ඔවුන්ට මොනවද කියන්න තියෙන්නේ? ඇත්තටම මේ ගයාන් ඉඳුවර සචින් සහ අමිලයියා දුෂේනි ඔය හැමෝම සෑහෙන සහයෝගයක් දුන්නා. ඒ කියන්නේ ඒක මා රයාලුකම. ඒ කියන්නේ දැන් එක තරඟයකට යාළුව දෙන්නෙක් සම්බන්ධ වුණාම ඒ තව යාළුවෙක් අනිත් යාළුවට පෝට් කරන්න කියලා කියද්දී මට මාර හැඟීමක් ආවා. ඒක හරි අවංකයි. අවංක මිතුදමක් ඒක. ඒක දිගටම රැකගෙන යන්න ඕනේ දෙයක්. බොහොම ස්තුතියි අපේ ආලෝ සෙට් එකට සහ ඒ ක්‍රූ එකට කැමරමන්ස්ලා අපේ සියලුම දෙනාට සහ මේ මට දැන් හැඟීම මම කියන්නේ අර පොළොව මට්ටමෙන් උඩට ආපු රංගන ශිල්පියෙක් විදිහට තමයි මම කුසල්ව දකින්නේ කවදාවත් බොරු ආටෝප දේවල් වලින් කවදාවත් මම දැක්කේ නැහැ කුසල්ව කතා කරන දේන් පවා මට මතකයි මුලින්ම පාරදිගේ ටෙලිනාට්‍ය ඔබ රංගනය කරාට පස්සේ මම හිතන්නේ මුලින්ම ටෙලිවිෂන් YouTube ප්‍රෝග්‍රෑම් එක ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් එක කරේ මගෙත් එක්ක ඉතින් මටත් ඒ ගැන ලොකු සතුටක් තියෙනවා කුසල් ඉදිරියට කොහොමද ගමන දැන් plan කරලා තියෙන්නේ ඉදිරි ගමන සම්බන්ධව එහෙම ලොකු බලාපොරොත්තු නැහැ අපි බලමු ඉදිරියට කොහොම ගමනක් යන්න ඕනේද කියලා සහ මම විශ්වාස කරනවා දැන් තමයි මම පරිස්සම් විය යුතුම වෙලාව. එතකොට ප්‍රේක්ෂකයෝ පිරිසක් මම වෙනුවෙන් බලාගෙන ඉන්නවා මට ආදරය කරන පිරිසක් මම දිහා බලාගෙන ඉන්නවා. එතකොට මට වගකීම වැඩි. එතකොට ඒ බලාපොරොත්තුව සෞතු නොකර මාවත් විනාශ නොකර යන්නමින් ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තු. කුසල් සුබ ප්‍රාර්ථනා කරනවා පෞද්ගලික ජීවිතයේ කලා ජීවිතයේ ගන්න හැම තීරණයක්ම සාර්ථකව අරගෙන ලැබෙන්න කියලා සුබ පැතුම් ජය වේවා බොහොම ස්තුතියි පුංචි ත්‍රේ කුමරිය ලෙස වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය නිලිය සඳහා වූ රයිගම් ටෙලි සම්මානයෙන් පිදුම් ලබන්නේ ශලනිද දුෂේනිද ශලනි තාරකා प्रश्न मुखदी हरी सरलाई मुखद हितेन्नी
मंदन एक उत्तरे हदा गलते मुखद अमतकाम कुहुमद मेहम एक दिखट जनप्रिय मुखखरी रहसक्ति हेमन मेकट बिना मुखखरी हूनियम मंत्र मुखखरी मधुर एक दिखट जनप्रियत्ते इन मुखद जनप्रियत्ते इन्न लेसी इन्न अमारु इन कुहुमद अपे मेहम जनप्रियत्ते इन्नी जनप्रिय याने जनप्रिय मंगाने कुहुमद मुखद मेवेनो एत्ते मट अत स्तुतिवंतोनी की आदर आदर तरह चलनाट्य मे विलावे आदर वेलदगी नि प्रेक्षक हेमोटम गुराक स्तुति एवगेम धनुष्काट महेश अटेम शिव सायतने अट एवगेम तम मगे स्क्रू एगेम मगे सहोदर कलाशिल्पी हेमदेना सचिन थैंक यू सो मच दिन सपोर्ट सचिन तनी यश मत की बहुत हेमोम गुडाक स्तुति केडीएटी फैंस हेमोटम गुडा 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 गुडाक स्तुति म्यूजिक टीवी अपि इन्ने शंग्रीला होटल परिसरे पवत्वन जातीय टेली सम्मान रेगम टेली 2021 अवसान महा सम्माननीय रात्रियत एक्क हेमदामत वगे मगे प्रार्थनय जनप्रियतम निलिय आय वेनवा दकिन एक पुंजी कालिंदन शालिनी तारक आइबोन आइबोन मम मुलिम दकिदित अद किव्वे सम्मानय लबेन्न मोने कियला ए विदिहटम लबुना मोकद हितेन्ने සතුටු යත්තටම ඉතින් මේ වකවානුව මම විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන සම්මානයක් නෙමෙයි ජනප්‍රිය නිලිය කියන්නේ. ඉතින් නමුත් මේ මොහොතේ කියා දෙන ආදරේ තරම් ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරත් එක්ක මේ සම්මානය නැවතත් මගේ අතටපත් වෙනවා. ඉතින් ඒ ගැන නිහතමානී ආඩම්බරයක් තියෙනවා. ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් සම්මාන දෙකම ඔබට හිමි විය යුතුයි කියන තන ප්‍රේක්ෂකක විදිහට මම ඉන්නේ. කොහොම නමුත් ශාලනි කියා දෙන ආදරේ තරම් ටෙලි නාට්‍ය ස්නේහට බන්නේ පිරිසක් ඉන්නවා. හැබැයි ඊට වඩා ගොඩක් දෙනෙක් ඉන්නවා ආදරේ කරන පිරිසක්. ඒ අයට මොනවද කියන්නේ? මොකද ඒ අය SMS AI හම්බ කරන අද කාලේ ජීවත් වෙනත් ගොඩක් අමාරුකට එයාගේ රුපියල් 5-10 වියදම් වෙලා තමයි ඔබ අද ජනප්‍රියතම නිලිය වෙලා තියෙන්නේ මොනවද කියන තිනේ උන්ට ඇත්තටම මේ ලංකාවේ මේ යන වාතාවරණයත් එක්ක පිස්සුවෙන් වගේ වෝට් කරපු පිරිසක් හිටියා ඒකට මම ඇත්තටම හරිම ණය ගැතියි ඇයට මොකද KDT fan page එකට ගියා නම් බලන්න තිබ්බා උදේ ඉඳන් මොකද මේ මම පොඩි අප්ඩේට්ස් බලනවා Facebook එකේ එහෙම ඉතින් හරිම සතුටක් දැනෙනවා එයාගේ ආදරය ලැබීම ගැන ඉතින් ඒක හරි පියෝ ඉතින් ඒක ගැන හරිම සතුටුයි. ඉතින් මම ඒගොල්ලන්ට අනේක වරක් ස්තුතිවන්ත වෙනවා මේ වගේ වාතාවරණයකදී මේ වගේ තැනකට අපි උස්සලා තියන්න අපේ වාගයන් ඒ කරන ඒ මහන්සිය වෙනුවෙන් ඇත්තටම ගොඩක් ස්තුති. හොඳම නිලිය වෙන්න අද පුංචිම පුංචි බලාපොරොත්තු කර තියෙන්නේ නැති මේ සම්මානෙ මිස් වෙච්ච එක ගැන දුකයිද? ඇත්තටම දුකයි එක පැත්තකින්. මොකද මම මේ චරිතය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරපු කෙනෙක්. ඉතින් ලොකු බලාපොරොත්තුවක් තිබ්බා. නමුත් ඒක ලැබුණ නැහැ කියන එක මම හිතන්නේ මට පරාජයක් කියන එක. මොකද මම ගොඩාක් හොඳ අයගෙන් තුන්දෙනෙක් අතර තේරුණා. ඉතින් ඒක ලොකු ජයග්‍රහණයක්. හැම වෙලෙම මම උත්සාහ කරනවා නිර්දේශ වෙන්න. මම කලිනුත් මම වට කියන්නේ නැති මට හැම පාරම හොඳම නිලිය වෙන්න ඕනේ. හැබැයි නිර්දේශ වීම මට ගොඩාක් වැදගත්. ඉතින් මේ වෙලාවෙත් ඒ සතර ඒ විදිහට මුත්‍ති විඳිනවා. මේ විදිහට පාඩ සුපත. මම දැක්ක ජනප්‍රියතම නළුව කුසල් මදුරංගත් එක්ක ෆොටෝ ගන්නවා. හරිම සතුටින්. හැබැයි එතන සචින් ලියනගේ හිටියානම් සචින් ලියනගේ හිටියානම් ඒ සතර දෙගුණ වෙනවා. මොකද මගේ කෝස්ටා. ඉතින් මේ වෙලාවේ අපිව කපල් එකක් විදිහට ඔන් ස්ක්‍රීන් කපල් එකක් විදිහට ගොඩක් අය ආදරය කරනවා. ඉතින් දකින්න කැමැත්තෙන් ඉන්නවා. ඉතින් එහෙම වුණා නම් ඒක තව වෙනස්. නමුත් කුසල් කියන්නේ දක්ෂේ. ඉතින් මම හිතන කුසල් එක්ක කුසලුත් මම හිතන්නේ පළවෙනි ටෙල් නාට්‍ය ඔහුගේ මම දන්නේ හරියටම. ඉතින් ඔය ජනප්‍රිය වෙච්ච පළවෙනි ටෙල් නාට්‍ය. ඉතින් සචින් ගෙත් පළවෙනි ටෙල් නාට්‍ය ප්‍රධාන චරිතයක් කරන. ඉතින් මම හිතනවා හොඳ කරටකර තරගයක් ඒ දෙදෙන අතර තිබ්බා. ඉතින් ප්‍රේක්ෂකයනොත් ඒ ආදරේ බෙදිලා ගිහිලා තියෙනවා. ඉතින් මම හිතනවා ඔවුන් දෙදෙනා ඉන්න තැනත් මේ වෙද්දි ඔවුන් දෙදෙනාම සතුටු විය හැකි තැනක් කියලා. ඔබට අද එක සම්මානයක් ලැබුණා. මටත් සම්මානයක් ලැබුණා. රයිගම්නි සදන්නවද මොකද්ද කියලා. මම අවුරුදු දෙකක් පෙරම්බුර ඔයාව දකින්න කතා කරන්න
ට්‍රයිගම් නිසා නිර්දේශිත නාමයෙන් ප්‍රකාශව පත් කිරීමේ රාත්‍රියේදී අපි හම්බුණා. අද තුන්වෙනි අවස්ථාව. ඉතින් මට ගොඩක් සතුටුයි මට සම්මානයක් හම්බුණා වගේ තමයි. අනේ thank you. ඉතින් ශල්නි සුබ ප්‍රාර්ථනා කරනවා හැමදාමත් ජනතාවගේ රංගන ශිල්පිනිය වෙන්න කියලා. ලබන අවුරුද්දේ අනිවාර්යයෙන්ම හොඳම රංගන ශිල්පිනියට හිමි සම්මානයක් හිමි කරගන්න කියලා බොහොම ස්තුතියි මගෙත් කතා කරන්න එක තුනට. බොහොම ස්තුතියි ආදරේ.
Pan pan dole Maria shababi shababi Hai 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 dil ki halat sharabi sharabi Ina ko rang ho gaya gulabi gulabi දහස් විස්ස වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නළුවාට පිදෙන රයිගම් ටෙලි සම්මානයෙන් පිදුම් ලබන්නේ ජාතික රූපවාහිනී විකාශය වූ සුළඟ මහමෙරක ටෙලිනාට්‍යයේ විදුහල්පතිගේ චරිතය නිරූපණය කළ බිමල් ජයකොඩි. බිමල්ට අද සම්මාන ගන්නෙන්න නොහැකි වුණත් ආදරණීය බිරිඳ සුජානී මේ සම්මානය ලබනවා සැමියා වෙනුවෙන්. දෙදහස් විසි එක වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නළුවාට පිදෙන රයිගම් ටෙලි සම්මානයෙන් පිදුම් ලබන්නේ ස්වාධීන රූපවාහිනී විකාශය වූ සකර්ම ටෙලිනාට්‍යයේ ලීලරත්නගේ චරිතය නිරූපණය කළ තුසිත ලක්නාත් ගල්දිවත්ත. දස් විස්ස වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිලියට හිමි රයිගම් ටෙලි සම්මානයෙන් පිදුම් ලබන්නේ ස්වාධීන රූපවාහිනී විකාශය වූ සංසාරාරණ්‍ය අසබඩ ටෙලිනාට්‍යයේ ළමා තනීගේ චරිතයට පනපෙ වූ උදාරී වර්ණකුල සූර්ය. රයිගම් ටෙලි සම්මාන උළලේ 2020 විශිෂ්ටතම රංගන ශිල්පිනිය උදාරී වර්ණකුල සූර්ය, congratulations. බොහොම ස්තුතියි. මං මුලින්ම ගත්ත වොයිස් කට් එක සහ ඔයත් මුලින්ම දුන්නු වොයිස් කට් එක තමයි මගෙත් එක්ක කරේ. එබැලේ මං ගියාට පස්සේ කිව්වා අද හම්බෙන්න වැඩි ප්‍රවණතාවයක් ඔබට තියෙනවා කියලා. ඒ වගේම ජයග්‍රහණය කළා. මොකද හිතන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි සහ බලාපොරොත්තුුනේ නැහැ. මේක මගේ රංගන ජීවිතේ මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ පළවෙනි වරට තමයි හොඳම නිලිය නිර්දේශිත නාම ලැබුවෙත්. ඉතින් ඉස්සෙල්ලාම නිර්දේශිත නාම ලබා ඉස්සෙල්ලාම ජයග්‍රහණය කරන්න ලැබීමත් මගේ පෙර පිනක් භාගයක්. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න ඕන මාව රංගනයට පෙළඹවපු මගේ ආදරණීය අම්මා තාත්තා සහ මට හැවනැල්ල වගේ මට සහයෝගය දුන්න මාව තේරුම් ගත්ත මගේ ලැබර සැමියටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ සම්මානය මට ලැබෙන්නේ සංසාරාරාණ්‍ය අසබුඩ ටෙලිනාට්‍ය ළමා තැනේගේ චරිතේ. ඉතින් සංජය නිර්මාල් මහත්මයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මං ගැන විශ්වාසයක් තියලා මට මේ ප්‍රධාන භූමිකාව මට ලබා දුන්නට. සහ සයිමන් නවගත්තගේ මහත්මයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඔහු මේ වෙනකොට ජීවිත නැතරුණු පිටියත් ඔහුගේ අතින් රචිත මේ වගේ වටිනා නවකතාවක් නිසා තමයි අද මට මේ සම්මානය ලැබෙන්නේ. ඉතින් ගොඩක් ඔහුටත් ස්තුතිවන්ත වෙනවා සහ මගෙත් එක්ක රඟපාපු මට රංගනයෙන් මට ගොඩක් සහයෝගය දුන්න දිනෙද්දි සිල්වා මහත්මයා සහ උදයන්ති කුලතුංග ඒ වගේම නම් වශයෙන් නොකියපු සංසාරාරාණ්‍ය අසබඩ ටෙලිනාට්‍ය හිටපු සියලුම කලාකරුවන්ට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මට උදව් කරාට මේ ජයග්‍රහණය ලබන්න මේක මම තනියෙන් ලැබපු ජයග්‍රහණයක් නෙමෙයි. ඉතින් ඒ වගේම රයිගම් ටෙලි සායතනයේ ජූරි එකටත් සහ රයිගම් සියලු
නිර්මාණ කරේ නැහැ නේද කරාද නැහැ ඒකෙන් පස්සේ මම ටෙලි නිර්මාණ වලට වඩා මම චිත්‍රපට තමයි දායක වුණේ ඉතින් අපි දැන් ඔන්න තියෙන වගකීමක් ඇගීමක් ලැබිලා තියෙනවා ඒ ඇගීමට ඔබේ පැත්තෙන් ප්‍රතිපකාර කරන්න ප්‍රතිපකාර නෙමෙයි මේ ඒ වගකීම ඉෂ්ට කරන්න කරන්න අනිවාර්යයෙන්ම මම ප්‍රේක්ෂකයන්ව කවදාවත් නම් යන්නේ නැහැ ඔයා දැනි ප්‍රේක්ෂකයන් වෙනුවෙන් හොඳ නිර්මාණවලින් මාව බලා ගන්න පුළුවන් වෙයි කියලා මගේ පොරොන්දු දෙනවා ප්‍රේක්ෂකයන්ට ගොඩක් බරයි සම්මානය ඔළුවටත් හදවතටත් අතටත් ඒ නිසා මම සමු දෙනවා ඔබට අපි හැමෝම චිත්‍රපටයක් ළඟදිම රිලීස් වෙන්න දිනනවා අපි ඒක ඉදිරියට කතා කරමු එදාට හැමෝම ජය වේවා 2021 වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය හිමි නිලියට හිමි රයිගම් ටෙලි සම්මානයෙන් පිදුම් ලබන්නේ ස්වාධීන රූපවාහිනී විකාශය වූ සකර්ම ටෙලි නාට්‍යයේ සිරියාවතීගේ චරිතය ප්‍රතිනිර්මාණය කළ සුප්පා ශ්‍රියානි විරුද්ධ වෙච්ච වෙලාවේ වහ බොණ්ඩ දත කාපු එකද දැන් උඹ මේ අවසන් වන්නේ 17 වන රයිගම් ටෙලිස් සම්මාන උළෙල ජාතියේ ටෙලි සම්මාන රාත්‍රිය ඒ සමගින්ම ඔබට තවත් සිහිපත් කිරීමක් අපි කරනවා මෙන්න මේ විදිහට සුපුරුදු පරිදිම රයිගම් ටෙලිස් උළෙල පිළිබඳව පසු විපරම එළඹෙන අප්‍රේල් මාස පළමුවෙනිදා සවස 5ට කොළඹ මහජන පුස්තකාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන අතර මේ උළෙලේ විනිශ්චයන් හා නිර්ණායකයන් පිළිබඳව ප්‍රසිද්ධියේ සාකච්ඡා කිරීමේ අවස්ථාව මේ රටේ මහ ජනතාවට විවෘත වෙනවා. ඒ සඳහා ඔබ සියලු දෙනාටත් ඉතාම ගෞරවයෙන් ආරාධනා කරමින් අපි මේ සුන්දර සන්ධ්‍යාව මේ විදිහට සමාප්ත කරනවා. සුබරයක්. එදිනදා ජීවිතයේ ඔබව මාව සතුටටපත් කරන කලාකරුවෙකුට සම්මානයක් ලබා දීම සම්මානනීය කරවීම කොතරම් උතුම් පිනක්ද කොතරම් උතුම් කාරණයක්ද ඉතින් අද රයිගම් ටෙලිස් 2020-2021 වර්ෂයන්ට අදාළව ජාතීය ටෙලි සම්මාන යටතේ ඔන්න රයිගම් ටෙලි සම්මාන අවසන් මහ රාත්‍රියේදී ඔබ ආදරය කරන කලාකරුවන් රාශියක් අධ්‍යක්ෂකවරුන් රංගන ශිල්පීන් ශිල්පිනියන් වේශ නිරූපණ ශිල්පීන් සහාය අධ්‍යක්ෂකවරුන් එතකොට ප්‍රවෘත්ති නිවේදකයන් එතකොට එකී මෙකී නොකී කැටගරි ගණනාවක් යටතේ සම්මානයට පාත්‍ර කරන්නට රයිගම් ආයතනයට හැකියාව ලැබුණා රයිගම් ටෙලි සම්මාන උළෙල යටතේ ඉදින් ඔන්න මියුසික් ටීවී අපිත් මුල සිට අග දක්වාම මෙතන සිදුණු විශේෂ අවස්ථාවත් එක්ක ෂෙයා කරගත්තා එතකොට මෙතනට ආපු කලාකරුවන් එක්ක කතා කරලා ඔවුන්ගේ සතුට එතකොට ඔවුන්ගේ සම්මානයක් ලැබුවාට පස්සේ ඔවුන්ට දැනෙන හැඟීම් මේ හැම දෙයක්ම ඔබ මෙතනට ඇවිල්ලා ලබා ගත්තා වගේ බෙදා හදා ගන්න මියුසික් ටීවී අපිට හැකියාව ලැබුණා ඉතින් අපි හිතන ඔබ ගොඩක් සතුටු වෙන්න ඇති කියලා ඒකට ඒ සතුට වෙනුවෙන් අපිට දෙයක් කරන්න තියෙනවා නම් කෘතගුණ සලකන්න තියෙනවා නම් කරන්න තියෙන දිගටම මියුසික් ටීවී අපිත් එක්ක එකතු වෙලා ඉන්න එක. ඉතින් ආරාධනා කරනවා දිගටම අපි එක්ක එකතු වෙලා අපි අරන්ගෙන සුවිශේෂී දේවල් වෙනස් දේවල් අලුත් දේවල් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් තවත් දවසක වෙනස්ම ස්ථානයකදී විශේෂ තැනකදී සුවිශේෂී දේවල් ඔබත් එක්ක බෙදා හදා ගන්න මියුසික් ටීවී අපි සූදානම්. ඉතින් අද අපි ඉන්නේ ශැංග්‍රීලා හෝටල් පරිශ්‍රයේ ජාතීය ටෙලි සම්මාන රයිගම් ටෙලිසම්මානලත් එක්ක එකතු වෙලා ඉතින් ආරාධනා කරනවා ඉදිරියටත් අපිත් එක්ක එකතුලා ඉන්න ගිහින් එන්නම් ආදරෙයි ජය වේවා